මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සබ් ක්ලාස් 476 ඕස්ට්‍රේලියානු වීසා බලපත්‍රය පිළිබඳව ස්කිල් රෙකග්නයිස් ග්‍රැජුවේට් වීසා. මේකෙදී වසර දෙකක් ඇතුළත අවුරුදු දෙකක් ඇතුළත ඔයාගේ ඉංජිනේරින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරපු ඉංජිනේරින් ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් නම් ඔයා ඔයාට පුළුවන් මේ වීසා බලපත්‍රය සඳහා එලිජිබල් වෙන්න. ඒ වගේම ඔයාගේ ඩිග්‍රී එක ලබාගත් යුනිවර්සිටි එක වොෂින්ටන් අකෝඩ් එකට අනුව ඇක්‍රෙඩිටඩ් යුනිවර්සිටි එකක් වෙන්න ඕනි. ලංකාවේ මොනවාද ඇක්‍රෙඩිටඩ් යුනිවර්සිටිස් කියලා මම මේ වීඩියෝ එකේ අන්තිමට කියනවා. සහ මොනවාද අනෙක් සුදුසුකම් ඔයා මේ වීසා එක සඳහා ආයතන කරන්න ඕනට තියෙන අනෙක් සුදුසුකම් මොනවාද කියලා බලමු අපි. ඔයා වයස අවුරුදු 32කට අඩු පුද්ගලයෙක් වෙන්න ඕනි. ඒ වගේම ඔයාට මීට කලින් ටෙම්පරරි ග්‍රැජුවේට් වීසා කියන්නේ සබ් ක්ලාස් 485 හරි මේ වීසා එකක් දැන් මේ කතා කරන්නේ වීසා එක සබ් ක්ලාස් 476 හරි මේ වීසා බලපත්‍ර දෙකෙන් එකක් ඔයා ළඟ නොතිබලා තියෙන්න ඕනි. ඔයා වීසා එක සඳහා ऑस्ट्रेलिया गवर्नमेंट वेबसाइट वीसा कॉस्ट के विधि में के संधान वेला दिए ऑस्ट्रेलियन डॉलर हर से हेड पहाक मुदला के वाके में ओया के फैमिली मेंबर्स लव एक करके नियान वाला ए आलट ए ए आई ट में गाने ऐड देने वाले वाके में मेक वीसा कॉस्ट के विधि रही वाके हेल्थ चेक सोलट पुलिस सर्टिफिकेट सोलट ये वाके में बायोमेट्रिक सोलट वाट पे नम चार्जेस इंक्लूड देने वाले वीसा वालों को काले अतर दुरो वाट ओन तरंग काले कॉस्ट्रेलिया वेन पीटर रंदिला इन्न पुलवा नमूत वाए रंदिला इन्न काले वागे वीसा එක්ස්ටෙන්ඩ් වෙන්න බලපාන්නේ නැහැ. මොකද වීසා එක බලපෑවෙන්නේ මාස 18ක කාලයකටනේ. ඒ මාස 18ම මාස 6ක්ම ඕස්ට්‍රේලියාවෙන් පිටිහිටියත් ඔයාට තවදුරටත් ඕස්ට්‍රේලියාවට රැඳලා ඉන්න තියෙන්නේ අවුරුදුක කාලයක් විතර. අර මාස 6 ඔයාගේ වීසා එක එක්ස්ටෙන්ඩ් වෙන්න බලපාන්නේ නැහැ. ඔයාට තවදුරටත් රැඳලා ඉන්න පුළුවන් අවුරුදුක කාලයක් විතරයි. ඒ අවුරුදුක කාලයෙන් පස්සේ ඔයාට රටෙන් පිට වෙන්න හරි ඔයාට තවදුරටත් ඉන්න බලාපොරොත්තු වෙනවා නම් වෙන වීසා එකකට ඇප්ලයි කරන්න ඔයාට සිද්ධ වෙනවා. ඔයා මේ සුදුසුකම් සපුරනවා නම් ඔයාට පුළුවන් මේ සබ් ක්ලාස් 476 වීසා එක සඳහා ආයතන කරන්න. ඒ වගේම මම මේ වීඩියෝ එකේ මුලින්ම කිව්වා මම කියනවා මොනවද අපේ ලංකාවේ තියෙන වොෂින්ටන් අකෝඩ් එකට අනුව ඇක්‍රෙඩිටඩ් යුනිවර්සිටිස් කියලා. යුනිවර්සිටිස් තුනයි තියෙන්නේ 2023 මේ අවුරුද්දේ මැයි 11 වෙනිදාට වොෂින්ටන් අකෝඩ් එකේ එකට අනුව යුනිවර්සිටි ඔෆ් මොරටෝ, යුනිවර්සිටි ඔෆ් පේරාදෙණිය, යුනිවර්සිටි ඔෆ් රුහුණ. මම AA යුනිවර්සිටිස් වල අදාළ ඉංජිනේරින් කෝර්සස් මොනවද කියනනම් මේ වොෂින්ටන් අකෝඩ් එකට අනුව ඇක්‍රෙඩිටඩ් ඒවා. මොරටෝ යුනිවර්සිටි එකේ කෝර්සස් තමයි chemical and process engineering, civil engineering, cs computer science engineering, earth resource engineering, electrical engineering, electronic and telecommunication engineering, ඊළඟට material science engineering සහ mechanical engineering. පේරාදෙණිය යුනිවර්සිටි එකේ අදාළ degree courses මොනවද කියනනම් මම civil engineering, chemical engineering, computer engineering, electronic and electrical engineering, mechanical engineering, production engineering සහ manufacturing and ඉන්ඩස්ට්‍රියල් එන්ජිනියර්. ඒ වගේම රුහුණ යුනිවර්සිටි එකේ ඉංජිනේරින් කෝර්සස් මොනවද කියනනම් මම මේ සඳහා ඇක්‍රෙඩිටඩ් සිවිල් ඇන්ඩ් එන්වයරන්මන්ටල් ඉංජිනේරින්, ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉන්ෆර්මේෂන් ඉංජිනේරින්, මෙකැනිකල් ඇන්ඩ් මැනුෆැක්චරින් ඉංජිනේරින්. මෙන්න මේ කිව්ව ඩිග්‍රීස් ඔයා කරලා තියෙනවා නම් අවුරුදු දෙකක් ඇතුළත ඔයාගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරපුවා ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් නම් ඔයාට මේ වීසා එක සඳහා ආයතන කරන්න පුළුවන්.